හොරෙන් රට යන්න හිතන්නවත් එපා. බොහොත්වෙන් රට යන්න එපා. දැනගෙන රට යන්න. නොදෙන රටක ඉන්න අමාරුවේ වැටෙන්න එපා. ඔබේ පවුලේ ආදරණීයන් ඔබේ නිතෙක් බලා සිටිනවා. පරිස්සමින් කිතර එන්න. මෙවැනි තැන්වීම් රූපවාහිනීන් ගොඩනැගිලි නිතර ඇසේ. අපේ රටේ සාමාන්‍ය දිනකට ශ්‍රී ලංකිකයන් 667 දෙනෙකු රැකියා සඳහා රටින් පිට වෙනවා. ඉන් කාන්තාවන් 17 දෙනෙක් වමන විවිධ දුෂ්කරතාවට මුහුණ පෑමට සිදුවෙනවා. එසේම නීති විරෝධී සංක්‍රමණ හේතුවෙන් සංක්‍රමණය වන තැනැත්තාට පමණක් නොව ඔහුගේ පවුලේ සමාජිකයන්ටද විඳින්නට සිදුවන පීඩා අපමණයි. ඔබේ ආදරණීය සැමියා, පුතා නැත්නම් බිරිඳ අන් රටක දුක් කරදරවලට මුහුණ දීමට පෙරින් මුදවා ගැනීමේ හැකියාව තිබෙන්නේ ඔබටමයි. නීත්‍යානුකූල ක්‍රමවලින් පමණක් රට රැකියා සොයා යන්න ඔවුන් පෙළඹිය හැක්කේ අපටම තමයි. ශ්‍රී ලංකාවේ ප්‍රොෆෙෂන් විදේශ රැකියා සඳහා විදේශගත වෙන ආකාර කිහිපයක් තිබෙනවා. විධිමත් ලෙස විදේශ රටවල සේවය සඳහා ගමන් කිරීම, තමා විසින්ම විදේශ රටවල රැකියා සොයා ගමන් කිරීම, නීති විරෝධී ආකාරයෙන් අවිධිමත් ලෙස විදේශ රැකියා සඳහා ගමන් කිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ සංක්‍රමණික සේවකයන් හැරුණු විට විදේශ රැකියා සඳහා බදවා කිරීමේ ක්‍රියාවලිය සඳහා පුද්ගලින් බදවා කිරීමේ නියුක්තිව සිටිති. ඔවුන් කටයුතු කරන්නේ අවිධිමත් උපනියුක්තියන් හරහායි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔස්සේ සහ සංක්‍රමණික සේවකයන් මාර්ගෙන් තොරව බොහෝ පිරිසක් නීති විරෝධ ලෙස රට රැකියා සඳහා සංක්‍රමණය වන්නේ මේ පිළිබඳ පවතින නීති රීති පිළිබඳව සම්පූර්ණ දැනුමක් නොමැතිවයි. රට රැකියාවක් සඳහා විදේශගත වීමට නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1985 අංක 1, 1994 අංක 24 සහ 2009 අංක 56/50 වලට පවතින නීති අනුව කටයුතු කළ යුතු වෙනවා. මෙහිදී මෙම නීති සම්පූර්ණ කර නොහැකි ඇතැම් පිරිසවලට ඔවුන්ට අවශ්‍ය කාලය ඇතුළත රට යාමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. එනම් ඔවුන් 50 වල ඇතුළත නීති රෙගුලාසි සම්පූර්ණ කරන තෙක් රැකියාවක් සඳහා විදේශගත වීමට අවශ්‍ය වීසාවල පත්‍ර ලබා දෙන්නේ නැහැ. රට රැකියාවක් සඳහා ප්‍රධාන වශයෙන්ම සම්පූර්ණ කළ යුතු නීති ක්‍රීති කිහිපයක් තිබෙනවා. රට රැකියාවක් සඳහා යා හැකි යාම වයස අවුරුදු 18 එකම පළමුවරට ගෘහ සේවය සඳහා රට රැකියාවට යන පිරිස NVQ ලෙවල් 3 මට්ටමේ පුහුණුවක් ලබා ගත යුතුයි. මේ පුහුණුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දෙනවා. වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින මවරුන්ට රට රැකියාවක් සඳහා යාමට දැන් අවස්ථාව ලැබෙන්නේ නැහැ. පවුල් පසුබිම් වාර්තාවසේ එවැනි වයසවල දරුවන් සිටින බවට තහවුරු කර ගැනීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදු කරනවා. ඔබ නීති විරෝධී ආකාරයෙන් රට රැකියාවක් සඳහා පිටත් වූ ගිය විට ඔබට විශාල ගැටලු රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. නීති රෙගුලාසි වලට අනුව රට සංක්‍රමණය වීමේදී ඒවා මෙරට ලේඛනගත වෙනවා. ඒ නීති විරෝධී ලෙස වෙනත් රටකට සංක්‍රමණය වීමේදී ඒ ලේඛනගත නොවන නිසා මෙරට රජය විසින් පුද්ගලයන්ගේ වගකීම් බාර ගන්න නැහැ. ඒති පිටරටකදී ඔබට යම් අනතුරක් සිදු වුවිට ඒ වෙන දරා ගැනීමට ඔබටම සිදු වෙනවා. ඔබ රජයේ ලියාපදිංචි නොවී නිසි ක්‍රමවේදයෙන් පිට රැකියාවක් සඳහා විදේශගත වූ පසු හදිසි අවස්ථාවකදී සහන ලබා දීමට, සුබ සාධන අවස්ථා ලබා දීමට නොහැකි. එසේම නීති විරෝධීව රට රැකියාවකට ගොස් නැවතත් සිය රටට පැමිණි පසු ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවත් රජයට තියෙනවා. නීති විරුද්ධ ලෙස රැකියාවකට පැමිණි බව එරට පුද්ගලින් දැනගත් පසු ඔවුන් විසින් ඔබ විවිධ තාඩන පීර්ණ වලට ලක් කරලා අපයෝජනයටද ලක් කරලා සේවය ලබා ගන්නවා. ඒට හේතු ඔබ පිළිබඳ ඔවුන්ගේ මවරටේ රජයට වගකීමක් නොමැති වීමයි. ඇතැම් සංක්‍රමණිකයෝ සංචාරක වීසා යොදා ගනිමින් විදේශගත වී රැකියා කරති. එහිදී ඔවුන් එම වීසා පත්‍රය නීති විරෝධී මාර්ගයෙන් ගෙන්වා සේවා වීසා අවසර පත්‍රයක වට මාරු කරගනි. සංචාරක වීසා වලින් රැකියා සඳහා විදේශගත වූ පසු ඒති සිදුවන ගැටලුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වග කියන්නේ නැහැ. ඔබට රැකියාව සඳහා විදේශගත වීමට අවශ්‍ය නම් ඔබ වීසා පත් සකස් කරන අයුරු දැනගත යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්ෂණික උතුම්මං කියකෝ 1989 හඳුන්වලා දීලා තියෙනවා.